හා සිනමා සම්මාන ප්‍රදානෝත්සවයක් මුලිකවම ආරම්භ වුණා OCIC සම්මාන උළෙලක් 1972 වර්ෂයේ. අද වෙනකොට එය සිග්නිස් සම්මාන උළෙල වශයෙන් නම් කරලා බොහෝම උත්කර්ෂවත් අන්දමින් අපේ රූපවාහිනිය සහ සිනමා නිර්මාණකරුවන්ට දැවැන්ත නිර්මාණයන් වලට සම්මාන ලබා දීමක් සිදු කරනවා. මේ ඒ ගැන අද දවසේ අවසාන විශේෂාංගය විදිහට අපි ඔබ වෙත ගෙන එන්නේ ඔබට බොහොම වැදගත් වෙන කාරණාවක් වේවි. සැප්තැම්බර් මාසයේ පළවෙනිදා තමයි පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. අද ඒ ගැන විස්තර දැන කියාගන්නේ ඒ වෙනුවෙන් අපේ මැදිරියට පැමිණලා ඉන්නවා බොහොම ගරු කාරුණිකව අපි පිළිගන්න කැමති කතෝලික සිග්නිස් ශ්‍රී ලංකා පරිෂදයේ ජාතික අධ්‍යක්ෂ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝෂප් පියතුමා, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආර්යදාස මහත්මයා ඔබ දෙපළ බොහොමත්ම ගෞරවයෙන් පිළිගත කැමති. හරි, මම කැමති මුලින්ම පියතුමන් වෙත යොමු වෙන්න. පියතුමනි, මේක මුලින්ම අපි මේ සම්මාන වල හැඳින්නේ OCIC සම්මාන වල වශයෙන්. අද වෙනකොට ඒක සිග්නිස් සම්මාන වල වශයෙන් නම් කරනවා. මොකක්ද මේ සිග්නිස් සම්මාන වල ටිකක් පහදමු. ඔව්, මම හිතන්නේ මූලික වශයෙන්ම අපි මෙහි සැබෑ අරුත කුමක්ද කියන එක සොයා බැලුවොත් OCIC කියන්නේ ප්‍රංශ භාෂාවෙන් අන්තර්ජාතික සිනමා පරිෂදය කියන අදහස. ඒ කියන්නේ ප්‍රංශ භාෂාවෙන් කියනවා නම් ඔෆිස් කැතලික් ඉන්ටර්නැෂනල් ද සිනමා කියලා. දැන් අත වශයෙන්ම කතෝලික සභාව මූලාරම්භයේ සිටම ජනමාධ්‍ය ගැන ඉමහත් ඕනෑකමක් සැලකිල්ලක් දක්වුවා. නවීන තාක්ෂණය ඒත් එක්කම නවීන ප්‍රවණතා ලෝකයට බිහිවන්නට සභාවත් ඒවා ගැන සෝදිසියෙන් සිටියා. ඉන් මිනිසාට සමාජයට උකහා ගන්නට පුළුවන් අරුත ගැන කියන්නට කටයුතු යොදමින්. දැන් එතකොට විශේෂයෙන්ම මාධ්‍ය ක්‍රමයෙන් වැඩිගෙන යද්දී සභාවේ ක්‍රියාදාමය වඩා සාක්ෂාත් කරගන්නට මේ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධ OCIC ආයතනය ආරම්භ කෙරුණා. ඒ 1935 වගේ කාල පරාසයක. දැතර මේ ආකාරයට ජාත්‍යන්තරව ආරම්භ වුණු මෙම ආයතනය අප ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙනවා 1975. හොඳයි, 1935 ආරම්භ වුණු මෙම ආයතනය 1970 පමණ වන විට ශ්‍රී ලංකාවටත් හඳුන්වා දෙනු ලබනවා. මෙතනදී විශේෂයෙන්ම මා සඳහන් කරන්නට කැමති ඉතාමත්ම පුරෝගාමි මෙහෙවරක යෙදෙන්නට අඩිතාලම යෙදුවේ එවකට ඒ විෂය භාරව හිටපු W. ඩොන් සිල්වෙස්ටර් කියන පියතුමා. පසු කාලයේ ගාලු පදවියේ රදගුරුතුමා හැටියටත් පත් වෙනවා. මේ පියතුමාගේ කාලයේදී විශේෂයෙන්ම සිනමාව ගැන සභාව අවධානය යොමු කරන විට ආගම හා සිනමාව කොයි ආකාරයෙන්ද බැඳී තිබෙන්නේ ඒ වෙත යොමුවක් ඇතිවීමේ වැදගත්කම තමයි සැලකිල්ලට ගත්තේ. නමුත් 1970 පැවතුණු අන්තර්ජාතික සම්මේලනයකට සහභාගි වෙච්ච මේ W. ඩොන් සිල්වෙස්ටර් පියතුමා එහි සාකච්ඡාවලින් සැබෑ ලෙස හඳුනාගත්තා අද කාලේ පැමිණ තිබෙනවා අර විදිහේ ලේබල් ක්‍රමයට සිනමාව සලකනවට වඩා කතෝලික සභාව දහමත් ආවරණය වෙන ආකාරයකට පුළුල් පරාසයකට පිවිසිලා මාධ්‍ය වෙත යොමු වන්නට සභාවට ඇති වගකීම ගැන අන්න ඒ හේතුකටගෙන ශ්‍රී ලංකාවට ඒ පැමිණි පියතුමා විශේෂයෙන්ම දේශීය සිනමාව ආශ්‍රිත කරුණු සම්බන්ධව විශේෂ අධ්‍යයනයක යෙදෙන්නටත් ඒ වගේම පියතුමාගෙන් පසුව පැමිණෙන අයට එක්තරා ආකාරයක මාර්ගෝපදේශකක් දෙන්නට යම් ක්‍රියාදාමයක යෙදුණා. ඊට පසුව අපි දකිනවා 1974 වන විට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව එක්තරා ස්ථාවරයක ඉන්නවා. ඒ සමගම මේ අන්තර්ජාතික සිනමා පරිෂදයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබෙනවා. මෙන්න මෙතනදී තවත් වැදගත් කාර්යයක් සිදු වෙනවා. ඒ තමයි ජාතික සිනමා කාර්යාලයක් හැටියට ගරු ඈනස්ට් පෝරුතට පියතුමා කරලියට පැමිණ ඒ කටයුතු නවනැම්මකින් ආරම්භ කිරීම.
අන්න එතනින් තමයි සැබෑ ජවයකින් යුතුව මේ සිනමා පරිශ්‍රයේ ඒ ආකාරවම කටයුතු වෙත යොමු වන්නට පටන් ගත්තේ. ඊට පස්සේ 2001 වන විට මේ ගමන එක්තරා ආකාරයකට වෙනස් වෙනවා. ඒ තමයි දැන් මුල් කාලයේදී සිනමාව ගැන ගුවන්විදුලිය ගැන වෙන වෙනම සලකන්නට ආයතන දෙකක් තිබුණා. OCIC සිනමාව උණ්ඩා කියන ආයතනයේ ගුවන්විදුලියද. නමුත් කාලය සමග කතිකාවත් හේතු කොටගෙන සාකච්ඡා මාර්ගයෙන් අවබෝධ කරගත්ත කාලයේ පැමිණ තිබෙනවා මේ විදිහේ විෂයන් දෙකක් සිනමාව ගුවන්විදුලිය හැටියට සලකනව වෙනුවට එකම ආවරණයක් යටතට මේ දෙක රැගෙන ඒ සම්බන්ධතා ගොඩනගෙන ආකාරයට නව ආයතනයක් සංවිධානයක් හැටියට සිංජිස් නමින් ගොඩනගන්නට. සිංජිස් කියන්නේත් ලතින් භාෂාවේ වචනයක්. එය ලතින් වචන දෙකකින් තමයි අර්ථ ගෙනෙන්නේ. සිඤ්ඤුම් කියන්නේ සලකුණ සංඥාව. ඉඤ්ඤිස් කියන්නේ ගින්දර. එතකොට ගිනි සිලුව සංකේතවත් කරන ආයතනයක් හැටියට මේ සිඤ්ඤිස් නැත්නම් OCIC ආයතනය අද අපි සලකනවා. එයින් කියවෙන්නේ ගින්නකින් අර අපි දකින බලය ශක්තිය ජවය අප මේ වැඩ පිළිවෙල හරහා OCIC එකේ ඒ ආයතනයේ අලුත් මග අරගෙන තියෙන සිඤ්ඤිස් ආයතනය කටයුතු කළ යුතුයි කියන ස්ථාවරය. හොඳයි මම කැමති එඩ්වින් ආරියදාස මහත්මයා මෙතුම වෙන කොහොමද ඔබතුමාගේ මේ දවස්වල වැඩ කටයුතු? ඉතාම බහුල ලෙස විදාකාරයේ කලාකාරයන් යෙදී සිටිනවා. හොඳයි. එතකොට එඩ්වින් මහත්මයානි මේ දැන් ඔබ මේ ගරු විනිශ්චයමන්නේ සමාජිකයෙක් විදිහට මෙවර ඉදිරිපත් වෙලා තිබුණු නිර්මාණයන් ගැන කොහොමද ඔබතුමන්ගේ අදහස? මට සුබ අවස්ථාවක් දෙන්න මේ ආරම්භයේ සිටත් යන්න. හොඳයි. අපේ ගරු පියතුමා ඉතා පැහැදිලිව මෙහි ඉතිහාසය කියදුන්නා. ඒ ඉතිහාසයට අදාළ තවත් කරුණු කීපයක් මට කියදෙන්න සුළු ඉඩක් දෙන්න. මම මේ ක්‍රියාදාමයට සහභාගි වුණේ මීට අවුරුදු 36කට පමණ පෙර. 1977 දී තමයි ප්‍රකාශයට පත් වුණේ. නමුත් එතක ඒ වෙනකොට අවුරුදු 35යි. නමුත් ඊට වසරකට පෙර සිට සම්බන්ධ වුණා. මම පළමුවෙන් කියන්න ඕන ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාවේදී සිනමා කලාවේදී ඉතාම උසස් මට්ටමින් මධ්‍යස්ථව මේ මිනිසුන්ට ඒ සම්බන්ධ වූ අයට උපහාර පුදන්නට සූදානම් වෙච්ච ප්‍රධාන ආයතන හැට ඒ කාලෙදී අපි ඒක දුටුවා. ඒකේ ඒ වගේම අනුක්‍රමයෙන් විකාශනයට පත් වෙලා තියෙනවා. මැදහත්ව නිසි ආකාරයට සලකීත්වයට සලකමින් ඒ උපහාර පුදන්නට උත්තමාචාර පුදන්නට මේ උත්සවයේ සූදානම් හිටිය 77 සිටම. දැන් ඔබ ඇහුවේ වර්තමාන තත්ත්වය. මේ OCIC උත්තමාචාරවලේ ප්‍රධාන ලක්ෂණය තමයි එකතැන නොසිට විකාශනයට අනුකූලව සකස් වීම. මුල් කාලේ මේ විකාශනයකට අපේ ගරු පියතුමා පෙන්වපු පරිදි ප්‍රධාන විද්‍යුත් මාත දෙකයි තිබුණා. සිනමාවත් ගුවන්විදුලියත්. නමුත් අද මේ සිනමාවත් ගුවන්විදුලියටත් අතිරේකව රූපවාහිනියත් ඇවිත් තියෙනවා. ඒකම සිනමාවෙත් විවිධාකාර ශාඛා විවිධාකාර නිර්මාණ අරුතින් එකතු වෙලා තියෙනවා. ඒ අලුත් වීම ඉතාම හොඳින් පිළිඹු කරන විදියටයි අලුත්ම උත්තමාචාරවල පැවැත්වෙන්නේ. මම එසේ කියන්නේ ඉස්සර චිත්‍රපටවල පෙනී සිටි අයට විවිධ මට්ටමින් උපහාර පැවැත්වීම තිබුණේ. දැන් ඒව විවිධාකාරයේ අංශ දැන් බෙදී තිබෙනවා මේ වර්තමාන අවස්ථාවේ. අපිට කියත හැකි කෙටි චිත්‍රපට, ඊගවට සංගීතමය චිත්‍රපට, සජීවීකරණ චිත්‍රපට, ඔය ආදී පූර්ව දර්ශන චිත්‍රපට ආදී දේවල් එකතු කරමින් මේ අලුත්ම උත්තමාචාර උළෙල සිනමා මාධ්‍යයේ ප්‍රගතිය ඉතාම හොඳින් පිළිබිඹු කරමින් මේ මාර පැත් වෙනවා. ඔව් මං හිතන්නේ මෙතනදී මට අවසර දෙන්න මූලාරම්භයේ ඉතා වැදගත් සිද්ධියක් සනිටුහන් වෙනවා. ඒ තමයි වසර 1972 දිනය දෙසැම්බර් මාසේ 21. ඒ ශ්‍රී ලංකා සිනමාවත වසර 25 සම්පූර්ණ වීම. මේ දවසේ ඉතාමත්ම අනපේක්ෂිත නෙවෙයි අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඉහළ මට්ටමේ හමුවක් පැවතුනා කොළඹ. මේ පැවතුනේ
කොළඹ අගරදගුරු මැදුරේ. එවකට අගරදගුරුතුමන් හැටියට හිටියේ තෝමස් කාඩිනල් හිමිපාණන්. උන්වහන්සේ මේ කලා ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සිනමාව අනුබද්ධ ඒ ක්ෂේත්‍රවල ඉන්න කලාකරුවන්ට ආරාධනා කළා අගරදගුරු මැදුරට පැමිණ මේ 25 වෙනි දින අවස්ථාව සමරන්නට කියන එක. මෙතනදී මම හිතන්නේ ගරුවන ස්පොරුදර පියතුමා තමයි මූලිකත්වයේ දරුවේ. ඉතින් ලස්සන සභා වාරයක් සංවිධානය කරලා යම් යම් වැඩපිළිවෙලක් එතන සිදු වුණා. එතනදී කාදිනුල් නහන්සේ ඒ කියන්නේ දැන් අවුරුදු 35කට විතර ඉස්සර උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරලා කීවා අද මෙවැනි උත්සවයක් පැවැත්වීමේ පරම ආශාව අභිලාෂය වන්නේ වසර 25ක් පුරා සිනමා ක්ෂේත්‍රයට පුළුල් මෙහෙවරක් කළ ඒ විවිධ සිනමා කරුවන් හට විශේෂ ප්‍රණාමයක් ස්තුතියක් දෙන්නට කියලා. එහෙම කතා කරලා උන්වහන්සේ කීවා සමහර විටකදී ඇතැම් උද්ගලයන් අතර යම් අදහස් පවතිනවා කතෝලික සභාව කලාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත එක්තරා ආකාරයකට ප්‍රශ්නාර්ථයෙන් සැලකිය යුතුය කියන එක. ඒ අවස්ථාවේදී කාදුන් උන්වහන්සේ පැහැදිලිව කීවා කතෝලික සභාවේ ප්‍රධානියා හැටියට අද මම විශේෂයෙන්ම කියනවා අප දේශයේ සංස්කෘතිය අප දේශයේ සාහිත්‍ය අප දේශයේ කලාවන් සියල්ලක්ම අපේද උරුමයන් හැටියට අපි සලකනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒවා පෝෂණය සඳහා අපේ කිතුනුවනුත් ඉමහත් ඕනෑකමකින් කටයුතු කළා වගේම අනාගතයේදී අපත් මීට වඩා ඒ අය සමග සම්බන්ධව කටයුතු වල යෙදෙන්නට කටයුතු කරනවා කියන ප්‍රතිඥා උන්වහන්සේ දුන්නා. මෙන්න මේක මං හිතන්නේ අප ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ප්‍රධාන කොටගෙන මෙවැනි කලා වැඩ කටයුතු වෙත සැබෑ ලෙසම පිවිසෙන්නට විවර වෙච්ච කවුළුව හැටියට මා දකිනවා. ඒ තුලින් අපේ කතෝලික ජනතාව තුළ පිබිදීමක් ඇති වුණා. ඒ වගේම අප දේශයේ වෙත වඩාත් ඕනෑකමින් යොමු වන්නට වගේම අපේ අපට උරුමයන් ලෙස පවතින ඒ කලාවන් සහ මාධ්‍යන් වඩාත් ඇසුරු කිරීම සහ ඒවා සැබෑ ලෙසම ප්‍රයෝජනයට ගැනීම අපගේ කටයුත්තක් හැටියට. ඉතින් මම හිතන්නේ අපේ මේ ජාතික සිනමා පරිෂදයේ ගොඩනැගීමේදී අන්න ඒ අත්විවරම සැබවින්ම හේතුණා. ඉතින් ඒ නිසාම ගරු නස්පෝරුතුට පියතුමා ඉතින් පුළුල් ස්ථාවරයකට පිවිසිලා අප දේශයේ සිනමාව ආශ්‍රිත සිනමා උළෙලට අමතරව තවත් බොහෝ දේ වෙත යොමු වන්නට උනාසේ කටයුතු කළා. ඒ මං හිතන්නේ තමත්ම සාර්ථක ලෙස අද අපි ප්‍රතිඵල දකිනවා. ඒ හේතුව නිසාම අපටත් අද ලොකු ශක්තියක් ජවයක් ලැබී තිබෙනවා හෙට දවසටත් මේ සම්බන්ධව කටයුතු කරන්න. එඩ්විනාරි දස් මහත්මයාණනි දැන් ඔබතුමා බොහොම දීර්ඝ කාලයක් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වගේම ඔබතුමා ඒ පසුගිය දශකයේ සහ මේ දශකයේ අතර සිද්ධ වෙන වෙනස්කම් ගැන කතා කරා. කොහොමද ඔබතුමා මේ තත්ත්වය දකින සුභවාදීද දැන් තත්ත්වය? මම මැදහත්ව කියනවනම් ඉතාම සුභවාදීව මේ විකාශනය දක්වන. මොකද මේ උත්සවය හා සමග මම කාලාන්තරයක් තිස්සේ සම්බන්ධ වී සිටිනකොට මට පේනවා මේ උත්සවය කොයිතරම් මානසික මට්ටමින් කරනවද කියලා. දැන් මේක බහුතරයක් හිතන්නේ කතෝලික පරිෂදය විසින් නැත්නම් කතෝලික නාමයකින් යුක්ත කරන එකක් කියලා. නමුත් මම කාලාන්තරයක් තිස්සේ මේ ජූරි මණ්ඩලයේ සිටියා. ජූරි මණ්ඩලයේ මාගේ මතවත් අය බහුල වශයෙන් හිටිය මේ සියලු දෙනා විසින් එක මහණින් කියන කාරණයක් තමයි කිසිවිටක ඒ ජූරියේ මධ්‍යස්ථතාවයට යන්තම්වත් හෝ පළුද්දක් වෙන කිසිම ප්‍රකාශයක් ඒ මේ සංවිධායකින්ගෙන් අපිට ලැබුණේ නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒක එසේම මේ උත්තමාචාර උළෙල ශ්‍රී ලංකාවේ අනිත් චිත්‍රපට උත්සවවලට චිත්‍රපට උළෙලවල වලට ආදර්ශය සපයන ක්‍රියාදාමයන් බොහොමයක් ඉස්ස කළා. දැන් මෙතුමා කිව්වා අර චිත්‍රපට උත්තමාචාරවල පවත්වන්නත් ඉස්සර ගරු පෝරුතර පීතුමන් විසින් විවිධාකාරයේ ක්‍රියාදාමයන් සිනමාවේ ප්‍රගතිය උදෙසාත් ජනතාවට සිනමා අවබෝධයක් දෙන පිණිසත් ක්‍රියාවේදී බව. මමත් ඒ කාලින්දම සහභාගී වෙමින් ලංකාවේ නොයෙක් තැන්වලට ගිහිල්ලා විශේෂයෙන්ම පාර්ශාලා ළමයින්ට
ටිකක් දුර අවබෝධයේ තියෙන උදවියට සිනමා ගැන කියාදින පාඨමාලා පැවැත්වුවාගෙන ගිහිල්ලා අර උත්සවයට ඒ උත්මාචාර වලට පුරෝගාමී ඉතත් පෙර ආතුව දැන් උත්මාචාර වලදී කරපු ඇතැම් දේවල් අනික් සේසු උත්මාචාර වලදී චිත්‍රපට වලදී ආදර්ශයටගෙන තියෙනවා මම නිදර්ශන කීපයක් කියන්න දැන් බලන්න අපේ මේ උත්මාචාර වලදී තියෙන තේමා පාඨයක් නැත්නම් තේමා කතාවක් තියෙනවා මේ ඒකට මුඛ්‍ය දේශනය කියලා අපි කියන්නේ මේ මුඛ්‍ය දේශනයක් පැවැත්වීමේ චාරිත්‍රය ආරම්භ කළේ මම දහත් කියන කැමති මේ කත ඔසියයිසි උත්මාචාරුලි ඒ වගේම දැන් යම්සි නිර්මාණයක් ලබන කෙනෙක් යම්සි යම් ජයග්‍රහණයක් නැත්නම් සිනමාවෙන් ඒ මාධ්‍ය මොකක් හරි උසස්කම ලැබුණ කෙනාට නිකම්ම ත්‍යාගය දුන්නාම එක්තරාක් මායංකනිකම් මධිකමක් වගේ ඒ සඳහා ඒ කළදී ඉතාම පැහැදිලිව දක්වන පිණිස අර තේමා පාඨ කීම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන citations කීම සම්ප්‍රදාය ආරම්භ කළේ මෙතුමාලා මේ OCICI ආයතනයේ නවීකරණය කිරීමේ ක්‍රියාමාර්ගයක් බව පෙන්වමින් මේ OCICI චිත්‍රපට ලියන දැන් හැමතැනකම පාහේ චිත්‍රපට පාත්‍රවල තේමා පාඨ කියවෙනවා ඒ තේමා පාඨ පිළිබඳ පුරෝගාමිත්වයක් OCICI චිත්‍රපට උත්මාචාර වලින් අප්ඩේට් එකකට මොනවා තව එකක් දැන් ඉස්සර තිබුණේ අපිට සිනමාවේ කිව්වහම චිත්‍රපට මාධ්‍යයෙන් හදාපු වෘත්තාන්ත කතා විතරයි නමුත් මේක යථාර්ථත්වේ නෙමෙයි දැන් මේ සිනමා මාධ්‍ය මුල්කොටගෙන කොච්චර දේවල් දැනනවද මුළු ලෝකෙ දිහා බැලුවොත් සිනමා මාධ්‍ය මේ වෘත්තාන්ත චිත්‍රපට ෆික්ෂන් ෆිල්ම් කියන එකක් තරම්න්ට සීමිතයිද ඉතතරයිත බහුල වශයෙන් දැන් පවතින ඩොකියුමන්ටරි ෆිල්ම්ස් විත්තිකතා චිත්‍රපට මම මෑතකදී කියුවා චීනයේ වර්ෂයකට මේ ඩොකියුමන්ටරි ෆිල්ම් නැත්නම් විත්තිකතා චිත්‍රපට 800ක් පමණ කරනවා ඒවත් ජනතාවට ඉතාම අවශ්‍ය සිනමා කෘති වශයෙන් සලකන ඒ නිසා මෙවර සිනමා වලදී ඔසියාචි වලදී ඒවා කරන උදවියට ඒ කටයුතු වල යෙදෙන උදවියට ත්‍යාග ප්‍රදාන උත්සවය කිරීමට ක්‍රම යොදා තියෙනවා. තව එක අංශයක් තමයි සජීවීකරණය. මේ සජීවීකරණය කියන එක දැන් කාලේ ඉතාම ජනප්‍රියයි. දැන් අපි දන්නවා ඇති ප්‍රධාන පිළේ චිත්‍රපට හොලිවුඩ් වලින් චිත්‍රපට සජීවීකරණය ඉතා ඉහළින් කරනවා. අයිස් ඒජ් ඒ වගේ චිත්‍රපට. දැන් මේ සජීවීකරණය නවීනයි. මේ නවීන දේ ශ්‍රී ලංකාවට අදාළ නිසා ඒ සජීවීකරණ මාධ්‍යයෙන් චිත්‍රපට හදන දෙයට සංග්‍රහ කිරීමට ඒකට උපහාර පිටීමට අපි ක්‍රම දෙලා තියෙනවා. ඒකට චිත්‍රපටයක් වුවම ඒ චිත්‍රපටයේ මූලික කතාව විතරක් නෙමෙයි සිනමා නිර්මාණය. ඒකේ මේ පූර්ව දර්ශනයක් තියෙනවානේ. අර ඉංග්‍රීසියෙන් කියන ට්‍රේලර් කියන එක. ඒවා තර නිර්මාණශීලී. මීට පෙර ආතු වේගන සල්ගීමක් තිබුණේ නැහැ. දැන් මේ පූර්ව දර්ශන කරන ඇයට ට්‍රේලර්ස් කරන ඇයට අපි ඉතාම හොඳට සල්කල බල සුදුසු ආකාරයේ මේ සල්කීම් කරන එමනේ ඊගට ද මියුසිකල්ස් කියන ද හැම දෙයක්ම ඕන දෙයකට තියෙනනේ ඕනම රංගනයකට සංගීතමය පසුබිමක් දැන් තියෙන අපිට ඒක නොසකා හෙන්න බෑ ඒක නවීන දියුණුව අපි ඒකට විදාකාරයේ සංග්‍රහ කිරීම සල්කා බැලීම් කරන මේ උත්සවවලදී අනිත් ඔක්කොම වඩා මම කියන්න ඕන මෙච්චර කාලයක් තිස්සේ අවුරුදු 35කට පමණ අධික කාලයක් තිස්සේ මේ OCICI සිනමා උත්සව පැවැත්වෙනවා කිසිම කිසි කලක මැදහත් බව පළුදු වෙන විදිය ආකාරයක හෝ පක්ෂග්‍රාහීත්වයකට නමුණ ආකාරයකට හෝ තීරණ වලට එන්න කිසිම කිසි විදියක කවුරුවත් කිසිම ආකාරයක බලකිරීමක් හෝ ක්‍රියාකිරීමක් කළේ නැහැ කියන එක මම වගකීම් යුක්තව කියන්න ඕන හොඳයි පියතුමනි මම කැමති මේ සම්මාන ලබා දීම ගැන පොඩ්ඩක් කතා කරන්න මේ සම්මාන ලබා දීම සඳහා තෝරගන්නේ පියතුමනි කුමන වර්ෂ නිෂ්පාදනය වුණු ටෙලිනාට්‍ය ඔව් දැන් සාමාන්‍යයෙන් 2012 වසරේ සිංහිස් උත්තමාචාර උළෙලට හසුවන්නේ 2012 වසරේ 2011 වසරේ ප්‍රදර්ශනය කරනු චිත්‍රපට සහ රූපවාහිනිය හරහා පෙන්නුම් කරන ලද ටෙලිනාට්‍ය මේ අවුරුද්දේ චිත්‍රපට 18ක් පමණ ප්‍රදර්ශනය අවුරුද්දේ චිත්‍රපට 18ක් පමණ ප්‍රදර්ශනය වුණා ඒ වගේම රූපවාහිනී වැඩසටහන්
අපි අත්වසරන මෙතනදී පොඩි පැහැදිලි කිරීමක් කරන්න තෝරන අපගේ රූපවාහිනී ඒ වැඩසටහන් සඳහා අපි තෝරගන්නේ ප්‍රාසංගික ටෙලිනාට්‍ය කොටස් 75කට සීමා වන සීමා 75න් 75 ඉක්මවා යන ප්‍රාසංගික ටෙලිනාට්‍ය අපි සැලකිලිත ගන්නේ නැහැ. ඔව් ඇයි පියතුමනි දැන් රජිනුත් සීමාව පනලා තියෙන 100 දක්වා කරන්න පුළුවන් කියලා. ඇයි එහෙම පොඩ්ඩක් 100 දක්වා වැඩි කරන්න. ඔව් දැන් මේ වසරේ අපි 75 දක්වා මේ විදිහට කළා. දැන් ලබන වසරේදී අත වශයෙන්ම අපිට සැලකිල්ලට ගන්න වෙනවා. මක් නිසාද ඒක යම් තීරණයක් කිරීමක් වෙනවා. ඔව් ඔව් ඒ විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතන තව එකක් තමයි දැන් රූපවාහිනිය ගැන වෙන්නත් පුළුවන් සිනමාව ගැන වෙන්නත් පුළුවන් අපි වසරේ ප්‍රදර්ශනය කරපු ඒ සිනමා පට හෝ රූපවාහිනී ටෙලිනාට්‍යවලට සම්මාන පිදීම වඩාත් සුදුසු ක්‍රියාවක් ඒ වගේම ඒවා පසුපස තවත් වටිනාකම් තියෙනවා අපි සොයාගත යුතු ඒ කියන්නේ දැන් අවුරුදු 65ක් සම්පූර්ණ කරන දේශීය සිනමාව දිහා බැලුවහම ඒ කාල පරාසය තුළ විවිධ අයුරින් අප සිනමාව පෝෂණය කිරීම සඳහා කැප වුණු ඉතාමත්ම සාර්ථක ලෙස තම ව්‍යායාමයන් ප්‍රතිඵල ගෙන දුන් විවිධ පුද්ගලයන් ඉන්නවා විවිධ ක්ෂේත්‍රවල මෙයා ඉන්නට පුළුවන් සිනමා සාහිත්‍ය ගැන වෙන්නට පුළුවන් ඒ වගේම සිනමා අධ්‍යක්ෂණය ගැන වෙන්නට පුළුවන් චිත්‍ර රචනය ගැන වෙන්නට පුළුවන් සංගීතය ගැන වෙන්නට පුළුවන් ඒ ආදි වශයෙන් ඉතින් අපි සිරිතක් හැටියට ඒ සිනමාව වෙත දැක්කූ විශේෂ අනුග්‍රහය කැපවීම සැලකිල්ලට අරගෙන විශේෂයෙන් කැපී පෙනෙන පුද්ගලයන් තිදෙනෙකුට තෑග්ගක් දීමත් ඒ වටත් සම්මානයක් දීමත් අපි අපේ චාරිත්‍රයක් හැටියට කරනවා. ඉතින් දැන් මේ අවුරුද්දෙත් අපි ඒ දේ කරනවා. ගිය අවුරුද්දෙත් ඒ දේම කළා. ඉතින් ඒ මාර්ගයෙන් අපිට පෙන්නුම් කරන්න උවමනා කරලා තියෙන්නේ හුදෙක් අප චිත්‍රපට නරඹලා ඒ චිත්‍රපට වලින් දැක්ක අයගේ කුසලතා අගයනවා වගේම මේ සිනමා කර්මාන්තය සිනමා කලාව සැබෑ ලෙසම ගොඩනගන්නට විවිධ කාලයන්හි විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධව කටයුතු කළ අයවත් යම්මාකාරයකට සැලකිල්ලට ගැනීම මම හිතන්නේ මේ මාර්ගයෙන් සිනමා ඉතිහාසය අපි එක්තරා ආකාරයකට මතු කරනවා අනිත් දේ තමයි මම හිතන්නේ අතීතය ගැන අපි කල්පනා කරනවා නම් අතීතයේ සෑම විටක දීම රඳා පවතින්නේ වර්තමානයත් විශේෂයෙන්ම අනාගතය ගැන කතා කරනකොට අපිට සිහියට ගතිය යුතු කාරණේ වන්නේ අනාගතය රඳා පවතින්නේ වර්තමානයත් ඒ වගේම අතීතයේ මුල් උඩ කියන කාරණේ. මක් නිසාද අපි කොතෙක් දුරට සිනමාව ගැන කතා කළත් ඒ සිනමාවේ ප්‍රගමණය ගැන ඉදිරි ගමන ගැන සැබවින්ම යථාර්ථවාදීව කල්පනා කිරීම අත්‍යවශ්‍යයි. ඒ අපදෙන සම්මාන තුලින් යම් දර්ශනයක් ඊට සහභාගී වෙන නැත්නම් ඒ නරඹනයට හැංගෙන්න තෝන මේ හුදෙක් මේ වසරේ පෙන්වූ සිනමාවෙන් සෑහීමකටපත්ලා එතනින් ගමන නැවැත්වීමක් නෙවෙයි ඊට ඉදිරියට යන්නට අම්මාකාරයක දෙන අනුබලයක් හැටියට. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි අප ඒ දෙන සෑම සම්මානයක් තුලින්ම ඒත් එක්කම ප්‍රණාමයක් තුලින්ම අපගේ ක්‍රියාකාරකම් තුලින්ම වර්තමානයේ සිනමාව පෝෂණය සඳහා අපි කැපව සිටින බව පැහැදිලි සාක්ෂාත් කරන අතර හෙට දවස ඊටත් වඩා වගකීමෙන් පිරිව ගොඩනැගිය යුතු යථාර්ථයක් කියනක ඒ තුළින් ප්‍රකාශ කිරීම. ඉතින් මම හිතන්නේ ඒ දේ වෙත අපි නිවැරදිව යොමු වෙලා තියෙනවා. හරි. පිටුමනි ඒ වගේම දැන් මේ නිර්මාණ පිරික්සීම සඳහා යොදාගෙන තියෙන විද්වත් වේශ මණ්ඩලයේ ගුණාත්මක භාවය ගැන ඔබතුමන්ගේ මොනවාගේ අදහස? ඔව් ඒත් වශයෙන් මම කියන්නට ඕනේ මෙතනදී අවංකවම අපේ සිනමා උත්තමාචාර උළලේ මේ 35 වෙනි අවුරුදු චාරිකාවේ රහස නැත්තම් සාර්ථකත්වයේ සැබෑ ලෙසම රඳා පවතින්නේ ඒ අපහා අත්වල් බැඳගෙන කටයුතු කළ ජූරි සභිකයන් නැත්තම් ඒ සමාජිකයන් හේතු කොටගෙන මෙතනදී මා කියන්නට ඕන එදා මෙදා තුර අපහා සමග එකට අත්වල් බැඳගෙන කටයුතු කරන සෑම කෙනෙක්ම ඉතාමත්ම පිරිසිදු චේතනාවෙන් යුතුවයි අපහා සමග බැඳිලා කටයුතු කරන්නට මේ සම්බන්ධ වන්නේ. දෙවැනි කරුණ තමයි ඒ අය නිරන්තරවම අපව මෙහෙයවන
විශේෂ ප්‍රඥප්තිය සැලකිල්ලට අරගෙන ඒ ප්‍රඥප්තිය තුලින් අපට පෙන්වන මාර්ගෝපදේශකත්වයේ සැබෑලෙස හඳුනාගෙන ඒට අනුගත වෙමින් කටයුතු කිරීම. තුන්වෙනි කරුණ තමයි අප විවිධ අදහස් දරන පුද්ගලයන්. මෙතන විශ්වවිද්‍යාල විශාරදයින් ඉන්නවා ඒත් එක්කම සිනමා ක්ෂේත්‍රයේ නමක් තරාගෙන ඉන්න විශේෂ අය ඉන්නවා. එතකොට එඩ්වින් ආරදාස මේ මහතා වගේ ප්‍රවීණයින් ඉන්නවා මාධ්‍යවේදීන්. එතන මේ අය විවිධ අදහස් උදහස් දරන අය බව අපිට අමතක කරන්නට බෑ. තේමාවක් ගැන සාකච්ඡා කිරීමේදී වුණත් සියලුම පැතිකඩ සැලකිල්ලට අරගෙන තමයි තීරණයකට එළඹෙන්නේ. ඉතින් අත වශයෙන්ම මේ 7-8 දිනක් එක්ක මෙවැනි කාරණයක් කිරීම එතරම් ලෙහෙසි පාසු කටයුත්තක් නෙවෙයි. නමුත් මා කියන්නට ඕන කිසිම විටක අපි මත ගැටුම් තිබුණා එකඟ නොවන අවස්ථා තිබුණා. නමුත් හැම අවස්ථාවකම අවසානයේ උනේ ඒ සෑම දෙයක්ම සැලකිල්ලට අරගෙන පොදු ස්ථාවරයකට ඇවිත්ලා ඒකමතිකව අපගේ තීරණයන් සැබෑ ලෙසම එක්තරා තලයකට ගෙනේම. හොඳයි. අවසාන වශයෙන් පියතුමනි කාල වේලාව හරි ඉක්මනට ගත වෙලා ගිහිල්ලා තව භූමයක් කරන කතා කරන්න තියෙනවා. නමුත් අවසාන වශයෙන් මම කැමති දැනගන්න මේ උත්කර්ෂවත් අවස්ථාව ගැන අපි චුට්ටක් අවසාන වශයෙන් කියමු. කුමන දවසේද කුමන වේලාවකද? ඒත් අවසන්ම මේ අතිවිශේෂ ජාතික අවස්ථාව එලිදැක්වෙන්නේ 2012 ඒ කියන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසේ පළමුවෙනි සෙනසුරාදා සවස 6 කාලට BMICH බණ්ඩාරනායක අනුස්මරණ ඒ රංගපීඨයේ තියෙන්නේ. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයාණන් වන්නේ කවදත් ජන සන්නිවේදන මාධ්‍යයට කැමැත්තක් දක්වන ඉතාමත්ම ඕනෑකමින් ඒ කරුණු හදාරන මාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් දරාගෙන සිටින අප කොළඹ අගරද ගුරු පදවියේ ප්‍රධාන ඉන්දිරාණන් ලෙස අපි හඳුන්වන අගරද ගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒත් එක්කම ප්‍රභූවරුන් සිනමා ක්ෂේත්‍රයේ නමක් දරාගෙන සිටින ඒ අය ඒ වගේම නළු නිළි ඒ කැලගේ සහභාගීත්වයෙන් ඒක පැවැත්වෙන්නේ. ඒත් එක්කම ඒ දවසේ තවත් වැදගත්ම කාර්යයක් තිබෙනවා. ඒ දවසේ දේශනය ඉදිරිපත් කිරීම මේ වසරේදී අපි තෝරාගෙන තිබෙන්නේ ඉතාමත්ම සුප්‍රසිද්ධ නමක් දරාගෙන සිටින මහාචාර්ය සරත් විජේසූරිය මහතා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ අංගයන් අතරට සංස්කෘතික පැත්තෙන් වටිනාකමක් තියෙන අංග කිහිපයකට එකතු කරන්න. හොඳයි. එහෙමනම් දවසේ මම හිතන්නේ තව බොහොම කරුණු දැනගන්න තියෙනවා පියතුමනි. නවත් කාල වේලාව හරස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා කතෝලික සිග්නි ශ්‍රී ලංකා පරිෂදයේ ජාතික අධ්‍යක්ෂක අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝෂප් පියතුමාටත් ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාට. බොහොමත්ම ස්තුතියි. හොඳයි අපි සූදානම්. එහෙනම් ඔබගේ නිවසින් අදට සමුගන්න ලැබෙන සතියේ අපි අනිවාර්යයෙන්ම සුබ සන්ධ්‍යාවක්.